ඔයා ගොඩක් සංවේදී කෙනෙක් නම් ඔයා ගොඩක් ඇම්බිෂස් කෙනෙක් මෙහෙම කිව්වේයි මම වීඩියෝ එක පටන් ගන්නකොටම අද කතාව මම මේ කියපු කියමනට ගොඩාක් සම්බන්ධයි ඔයා සංවේදී කෙනෙක් කියලා කියන්නේ ඔයාට මේ අවට පරිසරය ගැන මිනිස්සු ගැන ලොකු හැඟීමක් තියෙනවා ඔයාට එහෙම හැඟීමක් තියෙනවා නම් ඔයා යමක් කරන්න පටන් ගත්තාම ඒ දේ ඉතාමත්ම සාර්ථකව කරගන්න ඔයාට ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් අපි සරලව හිතමු ඔයා අම්මට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් අම්මව රැකබලා ගැනීම සම්බන්ධයෙන් ඔයාට ලොකු හැඟීමක් ඇති වෙනවා. ඔයා ඒ වෙනුවෙන් ධනවතෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මම මේ වීඩියෝ එක පටන් ගද්දිම ඔයාට පැහැදිලි කළේ. දැන් ඔයා අහයි ඇයි මේ වගේ දෙයක් කියන්නේ මේ ඉංග්‍රීසි channel එකේ ඉංග්‍රීසි වලට සම්බන්ධ දෙයක් අද කතා කරන්නේ නැද්ද කියලා. නැහැ. මේක 100%ක්ම ඉංග්‍රීසි වලට සම්බන්ධයි. මම මේක ආකාර කිහිපයකින් ඉංග්‍රීසි වලට සම්බන්ධ කරනවා. මේ වීඩියෝ එක හදන්න මූලික උනේ social event එකකදී මට හම්බුන යාළුවෙක් කියපු කතාවක් ආශ්‍රයෙන්. ඉතින් මේ කතාවෙන් ඔයාලට ගන්න පුළුවන් දේවල් මම පැහැදිලි කරන්නම්. ඒ වගේම ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න, ඉංග්‍රීසි ගමන වෙනස් කරගන්න ඔයා ගන්න ඕන පියවරත් මම පැහැදිලි කරන්නම්. අනිවාර්යෙන්ම වීඩියෝ එක අවසාන වෙනකන් එකතු වෙන්න. අද මම මේ වීඩියෝ එකෙන් කියන කාරණය ඔයා සමහර විට කවදාවත් අහලා නැති කිසිම දවසක හිතපු නැති කාරණාවක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව ඇයි මෙච්චර සූක්ෂම තැන්වලට ඔයා අරගෙන යන්නේ කියලා. හැබැයි මේක සත්‍ය කතාවක්. මේ කතාවට පාදක වන කාන්තාව නැත්තම් මේ මගේ යාළුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. සාමාන්‍ය කෙනෙක් වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉවර වෙලා මෙයා ඉන්ටර්විව් එකකට ඇප්ලයි කරනවා. ඉන්ටර්විව් එකකට ඇප්ලයි කරන්නේ ලොකු බලාපොරොත්තු ඇතුව. මම මුලින් කිව්වා වගේ මෙයාත් ගොඩක් සංවේදී කෙනෙක්. සංවේදී හින්දම මෙයා ගොඩක් ඇම්බිෂස් කෙනෙක්. ඉතින් මේ ඉන්ටර්විව් එකෙන් මෙයා ෆේල් වෙනවා. මෙයාට හරියට උත්තර දී ගන්න බැරි වෙනවා. මෙතනින් එහාට තමයි කතාව තියෙන්නේ. මෙයා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉතාම හොඳින් නිම කරලා තියෙනවා. හැබැයි ඉංග්‍රීසි අධ්‍යාපනයේ එච්චර හොඳට මෙයා හදාගෙන නැහැ. ඒක මෙයාගේ වැරද්දක් විතරක් නෙමෙයි. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය ලංකාව වගේ රටක කෙනෙක්ට ඉංග්‍රීසි හොඳට හදාගන්න අපේ අධ්‍යාපන රටාවෙන් ඉඩ දෙන්නේ නැහැ. අපි ගොඩාක් දුරට කතා කරන්නේ ඉගෙන ගන්න සිංහලෙන් ඉඳලා කොච්චර දක්ෂ කෙනෙක් වුණත් ඉංග්‍රීසි හදාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ කියන කාන්තාව නැත්තම් මේ මගේ යාළුවා මේ ඉන්ටර්විව් එකෙන් ෆේල් වුණාට මෙතනින් එයාගේ ජීවිතේ පස්සට දාගන්නේ නැහැ. මම මුලින්ම කිව්වා වගේ මෙයා ගොඩක් සංවේදී කෙනෙක් වගේම ගොඩක් ඇම්බිෂස් කෙනෙක් නිසා මෙයා හිතා ගන්නවා මෙයා ඉන්ටර්විව් කරපු කම්පැනි එකේම CEO ගානටම මෙයා ඉංග්‍රීසි හදා ගන්නවා. ඒ වගේම එයාගේ පෞරුෂය හදා ගන්නවා කියලා. ඇත්තටම අවුරුදු කිහිපයකට පස්සේ මෙයාට පුළුවන් වෙනවා මේ කම්පැනි එකේම ඉහළම තනතුරක් දරන්න. අවුරුදු කිහිපයකින් කොහොමද මෙහෙම වුනේ? මේක තමයි මම තනියෙන් ගවේෂණය කළේ. මම කැමතියි මේ ගවේෂණය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම යමු මෙයාගේ අධ්‍යාපනයට. මෙයා ගොඩක් හොඳින් අධ්‍යාපනයේ නිරත වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මෙයාට පුළුවන් දෙයක් ඉතාමත් හොඳින් ග්‍රහණය කරගන්න. දුක් වෙන්න එපා. ඔයාට එහෙම ග්‍රහණය කරගන්න බෑ කියලා ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වෙන්නේ නැහැ. ඔයාටත් පුළුවන් ඒක ඩෙවලොප් කරගන්න. හරි, අපි ඒ ගැන පස්සේ කතා කරමු. මෙයා මුලින්ම හොඳට අධ්‍යාපනයේ නිරත වෙච්ච කෙනෙක් නිසා මෙයාට අලුත් දෙයක් ගවේෂණය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි මෙයාට ඒ සම්බන්ධයෙන් හැඟීමක් නැහැ. අතෙන්දි අසමත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ ඉංග්‍රීසි මත ගොඩාක් දේවල් මේ ලෝකේ රැඳිලා තියෙනවා කියලා. එතකොට තමයි මෙයාට බරපතල හැඟීමක් ඇති වෙන්නේ මම මේක ඉගෙන ගන්න ඕනේ කියලා. මෙයාට මීට කලින් එහෙම හැඟීමක් ඇති වුණේ නැහැ. මොකද ඒක එයාගේ ජීවිතයට බලපෑමක් කරපු නැති හින්දා. විශ්වවිද්‍යාලේ ලොකුවට ඉංග්‍රීසි පුළුවන් වුණේ නැහැ කියලා ඔයාගේ අධ්‍යාපනයට බාධා වෙන්නේ නැහැ. ඒක ෆස්ට් ක්ලාස් එක නැත්තම් පළමුල සාමාර්ථයකටත් ලොකු බාධාවක් වෙන්නේ නැහැ. මේක විශ්වවිද්‍යාලේ ගියපු කෙනෙක් අනිවාර්යයෙන්ම දන්න කාරණයක්. හැබැයි එළියට ගියාට පස්සේ ජොබ් වර්ල්ඩ් එකට ගියාට පස්සේ මේක මෙහෙම වෙන්නේ නැහැ. ඔයාට වැඩ කරන්න වෙන්නේ වෙනම පරිසරයක. මේක සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික පරිසරයක්. මෙතෙන්දී අපි විභාග ලිව්ව වගේ පේපර් එකක් විතරක් නෙමෙයි
තියෙන්නේ ඇත්තටම මිනිස්සු ඉන්නවා. අපිට එයාලත් එක්ක කතා කරන්න සිද්ධ වෙනවා. අපි වැරදියට කතා කළොත් ඒගොල්ලෝ අපිට සමාව දෙන්නේ නැහැ. අපිට ජොබ් එක නැති වෙලා යනවා. දැන් ඔයාලා තේරෙනව නේද ඉගෙන ගන්නවා වගේ නෙමෙයි ප්‍රායෝගික ජීවිතේ ගොඩක් වෙනස්. ඉතින් මේ හේතුව නිසාම මෙයා ගොඩාක් තදින් හිතලා ඉංග්‍රීසි ඉගෙන ගන්න යොමු වෙලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න යොදාගත්ත මාර්ග මං ඕනතරම් ඔයාලත් එක්ක පැහැදිලි කරලා තියෙනවා. මට අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ඕන උනේ මෙයා ගොඩක් ඇම්බිෂස් කෙනෙක් හින්දා මෙයාට මේ දේ ඉතාමත් වේගෙන් කෙටි කාලීනව කරගෙන යන්න පුළුවන් උන එක ගැන. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගත්ත මෙතඩ් නැත්නම් මෙයා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන එක ඉතාම සාමාන්‍යයි. ඔයාට යමක් ඉගෙන ගන්න ඕන නම් ඒක කරන්නේ කොහොමද කියලා මම ගොඩාක් වීඩියෝස් වල සාකච්ඡා කරලා තිනවා. ඒ ගැන නෙමෙයි මෙතෙන්දි මම පැහැදිලි කරන්න යන්නේ කොහොමද මේ ඇම්බිෂස් වීම නැත්නම් දෙයක් සම්බන්ධයෙන් ඩීප් හිතන එක ඔයාට ඉක්මනින් දේවල් ඇචීව් කරන්න බලපාන්න කියන එක. හිතන්නකෝ ඔයා ලෝකය ගැන සමාජය ගැන ඔයා ගැන ගොඩක් සංවේදී නම් ඔයාට තේරෙන්න ඕනේ මට ජීවත් වෙන්න නැත්නම් මට දේවල් ඇචීව් කරගන්න ලොකු කාලයක් නැහැ. මං ජීවත් වෙන්නේ ගොඩක් පොඩි කාලයක. හිතන්නකෝ මේ පැය 24 ගැන ඔයා මේ වීඩියෝ එක බලන වෙලාව වෙනකොට අද දවසෙන් කොච්චර වෙලාවක් ගත වෙලාද? අවුරුද්දෙන් කොච්චර කාලයක් ගත වෙලාද? අපිට ජීවත් වෙන්න තියෙන්නේ කොච්චර පොඩි කාලයයිද? සමහරට හිතෙන්න පුළුවන් මේවා ඉංග්‍රීසි වලට වැදගත් වෙන්නේ කියලා. ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ජීවිතේ සාර්ථක කරගන්න ටූල් එකක් විදියට. අපිට පිටරට ගියොත් අපිට බොහොම පහසුවෙන් එයාලත් එක්ක අයිඩියා එකක් ෂෙයා කරගන්න, පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න, අපිට ඉංග්‍රීසියෙන් වැඩ කරන්න, විශේෂයෙන්ම මුදල් උපයන්න, මේ වගේ දේවල් වලට තමයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ. මේ හැම දෙයක්ම අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච සංවේදී කාරණා. මේ සංවේදී කාරණා ඉෂ්ට කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඔයත් මේ විදියට හිතන්න පටන් ගත්තොත් එහෙම ඔයාට තේරෙයි ඔයාට යමක් ඇචීව් කරගන්න ලොකු කාලයක් නැහැ කියලා. ඔයා මේ වෙලාවෙත් ඔයාගේ කාලය මරමින් තමයි ඉන්නේ. එහෙම කරන්න එපා. ඔයා අනිවාර්යෙන්ම සංවේදී වෙලා ඔයාගේ ටාගට් එක ගැන හිතලා ඒ ටාගට් එකට යන්න, ඔයාගේ ඉංග්‍රීසි හීනය හැබෑ කරගන්න අදම වැඩ කරන්න පටන් ගන්න. ඔයාට එහෙම වැඩ කළොත් මාස කිහිපයක් යනකොට, අවුරුදු කිහිපයක් යනකොට ඔයාටම තේරෙයි ඔයා ආපු ගමන් මග. මෙතෙන්දි ඔයා අද දවස ගැන හිතලා වැඩ කරනවා මිසක් තව කොච්චර කාලයකින් මේක ඉවර කරගන්න පුළුවන් වෙයිද, මට මේක ඉගෙන ගන්න පුළුවන් වෙයිද වගේ සිතුවිලි ඇති කරගන්න එපා. ඔයා පැහැදිලිව දැනගන්න ඒ සිතුවිලි ඔක්කොම ඍණාත්මක සිතුවිලි, නෙගටිව් සිතුවිලි. ඒව නිසා ඔයාගේ ජීවිතේ ආපස්සට ගමන් කරනවා. ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගමන් කරන්න නම් ඔයා අතීතයේ වැඩිච්ච දේවල් අමතක කරලා වර්තමානයේ හොඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ. මම මේ මගේ යාළුවාගේ කතාවෙන් ඉගෙන ගත්තේ ඔන්න ඔය වගේ දෙයක්. ඉතින් මං ගවේෂණය කළාම තේරුම් ගත්තා, හිතලම තේරුම් ගත්තා මෙයා ගොඩක් සංවේදී කෙනෙක්, මෙයා මෙයාගේ ෆැමිලි එක ගැන හිතන කෙනෙක්, එයාගේ ජීවිතය ගැන හිතන කෙනෙක්. ඒක නිසා මෙයාට පුළුවන් ඇම්බිෂස් විදිහට එයාගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ගෝල් එකටත් ගිහිල්ලා එයාට අවශ්‍ය හැම දෙයක්ම කතා කරගන්න. ඔයා ඇතුළත් මේ කැපැසිටි එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයා කියයි මං එච්චර දක්ෂ නැහැ, මම යුනිවර්සිටි එකකට ගිහිල්ලා නැහැ කියලා. ඔයා එහෙම ගිහිල්ලා නැති වුණත් ඔයා තුලේ දක්ෂතාවයේ තියෙනවා කියලා අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න. මොකද ඔයත් මිනිස්සෙක්. මේ සබාදහමේ ඔයාට දීලා තියෙන හැමදේම තව කෙනෙක්ටත් දීලා තියෙනවා, තව කෙනෙක්ට දීලා තියෙන හැමදේම ඔයාටත් දීලා තියෙනවා. ඒ නිසා මේ හැමෝම සමානයි. කරන වැඩ හින්දා තමයි අපි තව කෙනෙකුයි වෙනස් වෙන්නේ. ඒක නිසා ඒ ගැන හිතන්නේ නැතුව ඔයා ඔයාගේ ජයග්‍රහණයට යන්න අද ඉඳන්ම වැඩ කරන්න. ඒක තමයි මේ වීඩියෝ එකේ මට දෙන්න උවමනා වුණ පණි විඩය. ඉතින් මිත්‍රෝනි වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයා හිතන දේ පහලින් ලියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමුමු. හැමෝටම ගුඩ් ලක්, හැමෝටම ගුඩ් බයි.